ගරු ස්වාමින් වහන්ස මෛත්‍රිය වඩන්නට යොමු වන කෙනෙකුට කොයි ආකාරයටද ස්වාමින් වහන්ස පැහැදිලි කරන්න පුළුවන් මෛත්‍රිය වැඩිීමේ නිවැරදි පිළිවෙල? ඉතින් මෛත්‍රිය වැඩිීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා තමා තමාට මුලින්ම මෛත්‍රිය වඩන්න කියලා. ඒතොර සැබවින්ම තමා තමාට මෛත්‍රිය වඩනවා කියන්නේ පළවෙනි කාරණේදී තමා තෙරුවන් කෙරෙහි කලියුතු වත්පිළිවෙත් අකුරට කරනවා. සීලය උදෙසා කලියුතු වත්පිළිවෙත් අකුරට කරනවා. දානය උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට කරනවා. සමාධිය උදෙසා ප්‍රඥාවට උදෙසා වත්පිළිවෙත් කරද්දී ඉබේම තමා තමා සුවපත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතන තමයි තමා තමාට කරගන්නා වූ සුවපත් භාවය. ඒතකොට තමා තමාට කරගන්නා වූ ඒ සුවපත් භාවයෙන් තොරව අපි දස දිශාවටම මෙසිත පැතුරුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. තමන් බුදුරජාණන් වහන්සේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් දුර්වල නම් සීලය උදෙසා ත්‍යාගය උදෙසා සමාධිය උදෙසා ප්‍රඥාව උදෙසා කරගන්නා වූ වත්පිළිවෙත් දුර්වල නම් අපි කොච්චර දස දිශාවටම මෛත්‍රී පැතුරුවායි කියන කාරණේ තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා මුලින් තමා තමා සුවපත් වේවා කියන තැන ඉඳන් ඒ සුවපත් වේවා කියන චිත්තය තුළ තමා දකින්න ඕනේ තමා සුවපත් වෙන්න නම් පළවෙනි කාරණය තෙරුවන් උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට කෙරෙන්න ඕනේ. සීලය උදෙසා ත්‍යාගය උදෙසා සමාධිය උදෙසා ප්‍රඥාව උදෙසා අන්නයා නිරේතුරුවම ඒ කාරණයන් ජීවිතයට එකතු කරගත්ත තැනදී නෝනා ආයිමත් අමුතුවෙන් මම සුවපත් වේවා කියන අවශ්‍යතාවයක් නැහැ. එයා බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය උපයෝගී කරගෙන තමා සුවපත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒතකොට තමා සුවපත් වෙච්ච කෙනෙක් බවට පත් වුණාට පස්සේ ඊළඟට එයා දක්ෂ වෙන්න ඕනේ මුළු ලෝකයේම උපයෝගී කරගෙන තමා සුවපත් වෙන්න. මුළු ලෝකෙම මොකද වර්තමාන සමාජය මේ ධර්මය කනපිට තමයි පෙරලලා ගන්න. ඒ අය විශ්වාස කරනවා සියලු සත්වයෝ සූපත් වේවා කිව්වහම සියලු සත්වයෝ සූපත් වෙයි කියලා. ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. මම මෙතන ඉඳන් කොච්චර සියලු සත්වෙන්න සූපත් වේවා කිව්වත් නෝනා කිසිම සත්වෙක් සූපත් වෙන්නේ නැහැ. ඒ අය සූපත් වෙන්නේ ඒ අය විසින් රැස් කරගන්නා වූ කුසලයට අදාළ ධර්මතාවයන් තුලමයි. සීලයට අදාළ ධර්මතාවයන් තුලමයි. සද්ධාවට අදාළ ධර්මතාවයන් තුලමයි. ඒ නිසා පළවෙනුව තමා තමාව සූපත් වේවා කියලා මං අර කියපු ධර්මතාවයන් වැඩුවට පස්සේ එයා මොකද කරන්නේ? තමාගේ මෛත්‍රිය තව තව ශක්තිමත් කරගන්න එයා දස දිශාවටම මෙසිත පතුරනවා. දස දිශාව කිව්වාම උතුරු දිශාව, දකුණු දිශාව, නැගෙනහිර දිශාව, බටහිර දිශාව, ඒ දිශා අතර තියෙනා වූ අනු දිශා 4යි දිශා 8යි. උඩු දිශාව කිව්වහම මේ අවකාශයේ සැරිසරන පක්ෂියාගේ පටන් දිව්‍යතල බ්‍රහ්මතල දක්වා හිත අරන් යනවා. එක එක නිමේෂයකින්ම අරන් යනවා. ආයිමත් එකින් එක හිතන්න අවශ්‍යතාවයක් නැහැ. යටි දිශාව කිව්වාම මේ මහ පොළවේ ජීවත් වෙන ගැඩවිලාගේ පටන් අර අවීචියේ ජීවත් වෙන නිරිසතා, දේවදත්ත නිරිසතා දක්වා අපේ සිත අරන් යන්න ඕන. ඒක අපි මේ දවසක් දෙකක් තුනක් එක දිගට පුහුණු වුණාට පස්සේ, අවම වශයෙන් සතියක් පුහුණු වුණාට පස්සේ නෝනා අපිට එක චිත්තයෙන් උඩු දිශාව කියද්දිම මේ අවකාශයේ පක්ෂීන්, මේ දෙවියන්, මේ බ්‍රහ්මයන් තුනම එකට අරමුණු වෙනවා. අයිම තමුතුවෙන් හිතන්න ඕනේ නැහැ. යටි දිශාව කිව්වාම මේ මහ පොළවේ ඉන්න ගැඩවිලාගේ පටන් මේ දේවදත්ත නිරිසතා කියන එක චිත්තයෙන් නෝනා මේ සියල්ලම අපිට අරමුණු වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ උඩු දිශාව කියලා හිතද්දී ඒක පුහුණු වෙන්න දවසක් දෙකක් තුනක් හතරක් පහක් පුහුණු වෙන්න. පුහුණු වෙච්ච ගමන් ඔබට ආයිමත් අමුතුවෙන් උඩු දිශාව කියලා හොය හොයා ඉන්න ඕනේ නෑ. උඩු දිශාව කියද්දී මහා බ්‍රහ්මයා දක්වා ඔබේ හිත යොමු වෙනවා. යටි දිශාව කියද්දී දේවදත්ත නිරිසතා දක්වා ඔබේ සිත යොමු වෙනවා. එහෙම යොමු වුණාට පස්සේ නෝනා නිරේතුරුවම දස දිශාවටම මෙසිත පැතිරෙනවා. එතකොට දැන් දස දිශාවටම මෙසිත පතුරවමින් අපි ජීවත් වෙද්දී නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සෑම නිමේෂයකදීම මෛත්‍රී චිත්තය තුළ ගත කරන්න. ඒක තමයි ප්‍රධානම දේ. එහෙම නැතුව දවසට පැය භාගයක්, පැයක් දෙකක්, එහෙම නැත්නම් උදේ නැගිටිනකොට රැයට නිින්දට යනකොට මෛත්‍රී වැඩුවායි කියන කාරණයෙන් කවදාක්වත් මෛත්‍රී ශක්තිමත් ආකාරයෙන් අපේ ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මොකද අපි දවසට පැයක් මෛත්‍රී වඩලා ඉතුරු පැය 24ම නිරේතුරුවම අකුසල් මූලයන් තුලයි ගත කරන්නේ. තේරෙනවද? ඒ අකුසල් මූලයන් කියද්දි නිරේතුරුවම ලෝභ, ද්වේෂ කියන තැනදී අනිවාර්යෙන්ම අපි මෛත්‍රියෙන් බැහැරවමයි ගත කරන්නේ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ දවසට වෙන් කරගත්තා වූ පැය භාගේ, පැය දෙක කියන සීමාවන්ගෙන් බැහැරට ගිහිල්ලා නිරේතුරුවම
පැය 24ෙම මෛත්‍රී චිත්තය තුල ශක්තිමත් භාවයට පත් වෙන. ඒතර පැය 24ම තුලම මෛත්‍රී චිත්තය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා කියන්නේ ඔබ දක්ෂ වෙන්න ඔබ උදේ පාන්දර නැකිට මොහොතේ පටන් ඔබ තුල සකස් වෙන්නා වූ සෑම සිතුවිල්ලකටම පසු සිතුවිල්ල සූපත් වේවා කියලා දකින්න. ඔබට ඔබේ අම්මා සිහිපත් වුනොත් ඊළඟ හිතෙන් සූපත් වේවා කියලා දකින්න. ඔබට ඔබේ තාත්තා සිහිපත් වුනොත් ඊළඟ හිතෙන් සූපත් වේවා කියලා දකින්න. ඔබට ඔබේ විදේශගත දුව පුතා සිහිපත් වුනොත් ඊළඟ හිතෙන් සූපත් වේවා කියලා දකින්න. ඔබට තරහකාරයෙක් සිහිපත් වුනොත් ඊළඟ සිතෙන් සූපත් වේවා කියලා දකින්න. ඒ වගේම මේ මහා පාරක යන බල්ලෙක් පූසෙක් හරකෙක් ඔබ දැක්කත් ඊළඟ හිතෙන් සූපත් වේවා කියන කාරණේ නුවණින් දකින්න. එහෙම දකිද්දී පින්තුනි නිරේතුරුවම මොකද වෙන්නේ? අනුන් නිසා අනුන්ට සුවපත් වේවා කියන චිත්තය සකස් කිරීම නිසා තමන් ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒතර මෛත්‍රියේ තියෙන විශේෂත්වය ඒක තමයි. තමන් ලෝකයාටමයි සුවපත් වේවා කියලා තමන් ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගන්න එකම එක ධර්මය තමයි මෛත්‍රිය කියන ධර්මය. ඒ නිසා ඔබ ඔතන වාඩි වෙලා කොච්චර දස දිසාවට සුවපත් වේවා කිව්වත් දස දිසාව සුවපත් වීමක් වෙන්නේ නැහැ. ඒ සුවපත් වීම නොවීම සිද්ධ වෙන්නේ එක එක්කනාගේ කුසල් සහ කුසල් සංස්කාරයන්ට අදාළව. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ දස දිසාව උපයෝගී කරගෙන මේ ලෝක ධාතුවේ තුල ජීවත් වෙන ප්‍රේතෙක් වේවා, නිරිසතෙක් වේවා, අසුරෙක් වේවා, තිරිසන් සතෙක් වේවා, මිනිසෙක් වේවා, දෙවියෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා මේ සෑම සත්වයක්ම උපයෝගී කරගෙන තමන් ආනිසංස 11න් ශක්තිමත් භාවයට පත් වෙන. අනේ එතන තමයි දක්ෂභාවය. තේරෙනවද? එහෙම නැත්නම් අපි සියලු සත්වයෝ සූපත් වේවා කියලා අපි උත්සාහ ගන්නව නම් ලෝකයේ සූපත් වේවා කියලා දකින්න ඔබ මෛත්‍රී වැඩුවත් ඔබ තුල වැඩෙන්නේ මෝහයමයි. මෝහයමයි. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ඕනේ මෛත්‍රී චිත්තය තුල අපි උත්සාහ ගන්නේ ලෝකය උපයෝගී කරගෙන අපේ හිතවතුන් උපයෝගී කරගෙන අපේ අමනාපය උපයෝගී කරගෙන අපිට ද්වේෂ කරන අය උපයෝගී කරගෙන අපි සුවපත් වෙන වැඩසටහනක් තමයි මෛත්‍රිය තුල තියෙන්නේ. මෛත්‍රිය වැඩිම තුල ආනිසංස 11ක් ජීවිතයට එකතු වෙනවා. ඔබ මගෙන් ප්‍රශ්නයක් විමසුවේ මෙවැනි විපත්කාරී අවස්ථාවන් වලදී ජනතාව විසින් තමන්ගේ දුක තුනී කරගන්න ගතියුතු භාවනා ධර්මයන් මොකද්ද කියන කාරණය. ඒ නිසා මෙවැනි විපත්තිකාර අවස්ථාවකදී තමන්ගේ කුසල් ශක්තිය වැඩි කර ගැනීමට හේතු වෙන ප්‍රධානම ධර්මතාවය තමයි මෛත්‍රිය කියන ධර්මතාවය. තේන්න මොකද මෛත්‍රී කියන ධර්මතාවය තුල නිරේතුරුවම අපි කොයිසම් මෙවැනි පීඩාවන් තුලින් අසහනයට පත් වෙලා හිටියත් ඒ අසහනය හේතුඵල ධර්මයක් හැටියට දැකලා කර්මයන්ගේ විපාකයක් හැටියට දැකලා අපි තුලම තියෙනා වූ තෘෂ්ණාවේ ඵලයක් මේ දුක කියලා දැකලා අපි දක්ෂණං මේ දුක නැති කරගන්න නම් අපි තව තව කුසල් වලින් ශක්තිමත් වෙන්න ඕනේ කියන සතිය සිහිය ජීවිතය තුල ඇති කරගෙන ඒ කුසල් ශක්තිය වැඩි කිරීමට ධර්මයේ තුල තියෙනා වූ ශ්‍රේෂ්ඨම ධර්මයේ වෙන මෛත්‍රිය ජීවිතයට එකතු කරගන්න අපි නිරේතුරුව මානිසංස 11ක් ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. නමුත් අපි මොකද්ද කරන්නේ? මෛත්‍රිය තුලින් ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් අවස්ථාව ධර්මයේ තුල ලබලා දීලා තියෙද්දී අපි මොකද කරන්නේ? වෙච්ච අනතුර ගැන ගැටෙමින්, හිතෙමින්, චෝදනා කරමින් නිරේතුරුව ආනිසංස 11ක් අපේ ජීවිතයට අහිමි කරගන්න. තේන්නත්? පෙනිපෙනි ආනිසංස 11ක් අපේ ජීවිතයට අහිමි කරගන්නවා. ඒ නිසා වෙච්ච දේ වුණා කරන්න දෙයක් නැහැ. ඒක හේතුඵල ධර්මයක්, අකුසල් සංස්කාරයන්ගේ විපාකයක්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අකුසලයේ විපාක දෙනකොට ඒ අකුසලයේ තුලින් ශක්තිමත් ආකාරයෙන් කුසලයේ මතු කරගන්න. ඒ ශක්තිමත් ආකාරයෙන් මතු කරගන්න කුසලය අනාගතයේදී මෙවැනි විපත් වලින් අපිට වැළැක්වීම උදෙසා අවශ්‍ය කුසල් සංස්කාරයන් අපිට රැස් කර දෙන්න හේතු වෙනවා. තේරෙනවද? එනිසා නෝනා මෙවැනි අවස්ථාවකදී අපේ ජීවිතයට එකතු කරගati යුතු ශ්‍රේෂ්ඨම ධර්මයේ හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ මේ සුවපත් වේවා කියන චිත්තය. ඒ සුවපත් වේවා කියන චිත්තයෙන් අපි අනුන්ට සුවපත් වේවා කියලා අපි ආනිසංස 11ක් එකතු කරගන්න ශ්‍රේෂ්ඨම කුසලයේ ලබා දෙන ධර්මයක් බවට මෛත්‍රියපත් වෙනවා. එනිසා ඔබ දක්ෂ වෙන්න හැම වෙලාවෙම ඕනෑම අවස්ථාවකදී තමන්ට හිතෙන සිතවිල්ලට පසු සිතවිල්ල සූපත් වේවා කියන චිත්තයක් ඇති කරගන්න. ඒ සූපත් වේවා කියන චිත්තය පුහුණු වුණාට පස්සේ ඔබට මහපාරේ තිරිසන් සතෙක් යනවා දැක්කත් ඊට පස්සේ චිත්තය ඉබේම ස්වයංක්‍රීයම සූපත් වේවා කියලා සකස් වෙනවා. ඔබට ඊළඟට තියෙන්නේ ඒ සූපත් වේවා කියන චිත්තයත්
අනිත්‍යයි කියලා ඊළඟ හිතෙන් දැකීම පමණයි. ඒ තව ඉස්සරහට යනකොට කරගන්න ඕන දෙයක්. මුලින්ම මේ තැන වඩා ගන්න. එහෙම නැතුව දවසට පැය භාගයක් වෙන් කරලා ඒ පැය භාගේ මෛත්‍රිය වඩලා අනිත් පැය 23 මාර ඔබ ලෝභ ද්වේෂ මෝහයන් වඩනවා නම් ඒ මෛත්‍රිය කවදාක්වත් අර්ථවත් මෛත්‍රියක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තමන් තමාට මෛත්‍රී කරගත්තා වෙන්නේ තමන් සතර අපායේ මිදුනොත් පමණක්මයි කියලා. ඒකත් හොඳට තේරුම් ගන්න. අපි ලෝකයට කොච්චර මෛත්‍රී කළත් අපි තාම සතර අපායෙන් මිදිලා නැත්නම් ඒ කියන්නේ තමා තමාට මෛත්‍රී කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. අපි ලෝකයාට කොච්චර සුවපත් වේවා කිව්වත් මරණාසන්න මොහොතේ සකස් වෙන දුර්වල චුතිසිතක් නිසා අපි නැවත සතර අපායට වැටෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම දස දිසාවටම මෙත් සිත පතුරවලා ඒ දස දිසාව උපයෝගී කරගෙන ඔබ කුසලයේ තුල ශක්තිමත් වෙලා ඒ කුසල් සංස්කාරයේ කියන්නේ මෛත්‍රී ආනිසංස 11න් ශක්තිමත් වෙලා ඒ මෛත්‍රී ආනිසංස 11 විදර්ශනා නුවණින් දැකලා අන්න විදර්ශනාමය කුසලය එහෙම නැත්නම් සතර අපායේ මිදීම දිසාවට උතුම් මෛත්‍රිය යොමු කරන්න කියලා. ඒක තමයි ආර්ය මෛත්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේලාගේ ආර්ය මෛත්‍රිය කියන්නේ සියලු සත්වයෝ සූපත් වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඒ සූපත් වේවා කියන චිත්තයත් අනිත්‍යයි කියලා දැකීම. ඒ සූපත් භාවය තුළ ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගෙන ඒ සෑම ආනිසංසයක්ම අනිත්‍ය වශයෙන් දැකීම. එනිසා මුලින්ම ඔබ කුසලයේ ශක්තිමත් කරගන්න. ඔබ කුසලයේ ශක්තිමත් කරගන්නේ කවුරු උපයෝගී කරගෙනද? අනුන් උපයෝගී කරගෙන. තේරෙනවද? ඔබේ තරහකාරයා උපයෝගී කරගෙන ආනිසංස 11ක් ඔබට ලබා ගන්න පුළුවන්. බලන්න ඔබේ තරහකාරයා උපයෝගී කරගෙන ඔබට ආනිසංස 11ක් ලබා ගන්න පුළුවන්කම තියෙද්දී අපි නිරේතුරුව මේ තරහකාරයාත් එක්ක ගැටිලා ආනිසංස 11ක් අපි අහිමි කරගන්නවා. තේන්නද? අපේ සක්කාය දිට්ඨිය නිසා, මමත්වයේ දැඩිභාවය නිසා. ඒ නිසා මෛත්‍රී වඩන කෙනාට හිතවතුන් ඉන්නවාට වඩා එයා කැමති තරහය ඉන්නවාට. තමන් කැමති දේවල් දකින්නවාට වඩා එයා කැමති තමන් අකමැති දේවල් දකින්නවාට. මොකද ඒ සෑම තැනකදීම යාට මෛත්‍රී චිත්තය ශක්තිමත් භාවයට පත් කරගන්න පුළුවන්. නමුත් මෛත්‍රී චිත්‍රය අකමැති දේවල් වැඩි වෙන්න යා මෛත්‍රී චිත්තය වැඩි කරගන්නකොට ඒ මෛත්‍රී චිත්‍රය නිසා සකස් වෙන්නා වූ කුසල් බලය නිසා නිරේතුරුවම යා කැමති ආකාරයට සමාජය හේතුඵල ධර්මයන් විසින්ම සකස් වෙනවා. ඒක මෛත්‍රී තීන ආනිසංසයක්. තේන්නාද? එනිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ තරහ කරුවා තුළින් උනත් ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගන්න. එය තමයි නෝනා මෛත්‍රියේ තියෙන ශ්‍රේෂ්ඨම ඵලය. ගරු ස්වාමින්වහන්ස, සරලව ගත හොත් කෙනෙකුට මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ තමා විඳින සුවපත් භාවයම අනිත් කෙනාටත් ලැබේවා කියන ප්‍රාර්ථනාව. එහෙම නැත්නම් ඒ සිතුවිල්ල සිතෙන් සිටීමද ස්වාමින්වහන්ස? ඒ සිතුවිල්ල ප්‍රගුණ කිරීමද ස්වාමින්වහන්ස? එහෙයි. එයා නිරේතුරුවම අනුන් තුලින් තමාව දකින්න ඕනේ. තේන්නල්? ඒ කියන්නේ තමා යම් සුවපත්භාවයක් පත් වෙනවාද ඒ සුවපත්භාවය ඔහුට හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒකයි. දැන් තමා සුවපත්භාවයට පත් වෙලා තියෙනකොට කොහොමද සුවපත් උනේ? තෙරුවන් කෙරෙහි වූ වත්පිළිවෙත් කළා. සීලය කෙරෙහි කරන්න තියෙන වත්පිළිවෙත් කළා. ත්‍යාගයේ පිළිබඳ, සමාධියේ පිළිබඳ, ප්‍රඥාව පිළිබඳ වත්පිළිවෙත් අකුරට කළා. කරලා දැන් එයා සුවපත් වෙච්ච කෙනෙක් බවටයි පත් වෙන්නේ. එතකොට සියලු සත්වයෝ සුවපත් වේවා කියලා යා කියනකොට එයා සුවපත් වේවා කියන චිත්තය සකස් වෙන්නේ මගේ සුවපත්භාවය ඔබට ඇති වේවා කියන තැනයි. ඒකයි සැබෑම තැන. එහෙම නැත්නම් මම මෙතන ඉන්නවා ඔබ මෙච්චර පල්ලෙහා ඉඳීවා කියලා සුවපත් වේවා කියොත් ඒක සුවපත් වේවා චිත්තයක් හිතන්නේ නැහැ. මොකද තමා අනුන් උපයෝගී කරගෙන තමයි මේ වැඩෙන්නේ. ඒක තමයි තේරුම් ගන්න ඕන. ඒ නිසා තමා දක්ෂණං තමාටත් වඩා ශ්‍රේෂ්ඨයෙක් බවට ඔහු පත් වේවා කියලා හිතන්න. එයි මෛත්‍රී ශක්තිය තවත් වැඩි. මෛත්‍රී ශක්තිය වැඩි නේද? එසැ හැම වෙලාවම සුවපත් වේවා කියද්දී තමාගේ සුවපත්භාවය අනුන්ටත් ලැබේවා කියන තැන එයාගේ හිත පවතින උනේ. ඒක තමයි සැබෑ මෛත්‍රිය. එහෙම මෛත්‍රිය වඩලා ඒ මෛත්‍රියත් ආර්ය මෛත්‍රියක් බවට පත් වෙන්න ඕනේ. ආර්ය මෛත්‍රිය කියන්නේ ආර්ය මෛත්‍රියෙන් පරිපූර්ණ වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා කියන කාරණේ දකිද්දී මෛත්‍රී සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ මෛත්‍රිය නිසා ලැබුණා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් අනිත්‍ය වෙලා ගියා කියලා දකිද්දී අන්න මෛත්‍රී ආර මෛත්‍රිය බවට පත් වෙනවා. මෛත්‍රිය නිසා සකස් කරගත්තා වූ මෛත්‍රී ධ්‍යානයන්, රූපාවචර අරූපාවචර ධ්‍යානයන් අනිත්‍ය වුණා කියලා අපි නුවණින් දකිද්දී අන්න මෛත්‍රී ආර මෛත්‍රිය බවට පත් වුණා. එතකොට දැන් ඒක කොහොමද කළේ? මුලින්ම තමා සුවපත් වුණා. කොහොමද සුවපත් වුණේ?
බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නය සංඝ රත්නය උදෙසා සීලය දානීය සමාධිය ප්‍රඥා උදෙසා කළ යුතු වත්පිළිවෙත් කළ තමා ශක්තිමත් වුණා. ඒ ශක්තිමත් භාවයේ තුල ඉඳගෙන සියලු සත්වයන්ට සුවපත් වේවා කියලා ඒ සුවපත් වේවා කියන චිත්තය තුල ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගෙන තව තව තමාගේ කුසල් ශක්තිය වැඩි කරගත්තා. ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගත්තා. ඊට පස්සේ ඒ ආනිසංස 11 අනිත්‍යයි කියලා විදර්ශනා නුවණින් දැකලා අන්න උතුම් සෝවාන් ඵලයට අදාළ ශ්‍රේෂ්ඨ ආර්ය මෛත්‍රී හිමිකරුවෙක් බවට පත් වෙනවා. හිමිකරුවෙක් බවට පත් වෙනවා. ඒ ආර්ය මෛත්‍රී හිමිකරුවෙක් බවට පත් වුණාම අපි ඒ ආර්ය මෛත්‍රියේ හිමිකාරීත්වය ලබා ගත්තේ අනුන්ව උපයෝගී කරගෙන. තමන්ගේ තරහකාරයා උපයෝගී කරගෙන තමන්ගේ අකමැති කෙනා උපයෝගී කරගෙන තමයි අවසානයේ අපි ආර්ය මෛත්‍රියේ හිමිකරුවෙක් බවට පත් වෙලා උතුම් සෝවාන් ඵලයට. එනිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට ලැබුණ දේ කැමැත්තෙන් පිළිගන්න කියලා. තේරෙනවද? මොකද වර්තමාන සමාජය ලැබුණ දේ කැමැත්තෙන් පිළිගන්නේ නැහැ. අපිට ලැබුණේ අමිහිරි දෙයක් වෙන්න පුළුවන්, අපිට ලැබුණේ අසුන්දර දෙයක් වෙන්න පුළුවන්, අපිට ලැබුණේ අවලස්සන දෙයක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබුණ දේ සතුටෙන් පිළිගන්න කියලා. තේරෙනවද? එනිසා අපිට කොච්චර දැන් සමහරු ඇවිල්ලා අපිට කියනවා ස්වාමින්වහන්සේ මාත් එක්ක අම්මත් තරහයි තාත්තත් තරහයි සහෝදරයොත් තරහයි අසල්වාසීනුත් තරහයි කියලා අප්‍රමාණ දුකටපත් වෙනවා. තේරෙනවද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබුණ දේ සතුටෙන් පිළිගන්න. තේරෙනවද? මොකද යමක් ලැබෙන්නේ හේතුවක් නිසාමයි. තේරෙනවද? හේතුවකින් තොරව කාටවත් යමක් ලැබෙන්නේ නැහැ. දැන් මගේ ගිහි ජීවිතේ මට ලැබුණා වූ හුඟාක් දේවල් අමිහිරි දේවල්මයි, අසුන්දර දේවල්මයි, අවලස්සන දේවල්මයි. නමුත් ඒ කිසිම අමිහිරි දෙයක්, අසුන්දර දෙයක්, අවලස්සන දෙයක් මම ප්‍රතික්ෂේප කළේ නැහැ. මම ඒ සෑම අමිහිරි දෙයක්ම, අසුන්දර දෙයක්ම, අවලක්ෂණ දෙයක්ම කැමැත්තෙන් ජීවිතේට පිළිගත්තා. ඇයි පිළිගත්තේ? මම දැනගත්තා මේ සියල්ල ලැබෙන්නේ හේතුඵල ධර්මය නිසායි කියලා. එතකොට මට ලැබුණා වූ අමිහිරි දේවල් වලට මම ගැටිලා මිහිරි දෙයක් සොයාගෙන ගියා නම්, මට ලැබුණා වූ අසුන්දර දේවල් වලට ගැටිලා මන් සුන්දර දෙයක් සොයාගෙන ගියා නම්, මට ලැබුණා වූ අවලස්සන දේවල් වලට මං ගැටිලා ලස්සන දෙයක් සොයාගෙන ගියා නම් ඕනා මං අද මෙතන නැහැ. මං අද මෙතන නැහැ. තේරෙනවද? එහෙනම් මං කොහේ හරි මිහිරි දෙයකට, සුන්දර දෙයකට, ලස්සන දෙයකට බැඳිලා ගිහිල්ලා අද මං මෙතන නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබුණ දේ සතුටෙන් පිළිගන්නේ. මොකද ලැබෙන්නේ හේතුවක් නිසාමයි. නමුත් මං ලැබුණ දේ සතුටෙන් පිළිගන්නේ නැතුව මේ අමිහිරි දේවල් මට එපා කියලා, මේ අවලස්සන දේවල් මට එපා කියලා, මේ අසුන්දර දේවල් එපා කියලා මං ඒවා නිවැරදි කරගන්න ජ්‍යොතිෂය පස්සේ, අන්ත්‍රමන්ත්‍ර ගුරුකම් පස්සේ, හදි වුණියම් පස්සේ, වශී ගුරුකම් පස්සේ, එහෙමත් නැත්නම් ගෙදර උළුවස්ස වෙනස් කරන්න, එහෙම නැත්නම් මුදුන්ලීය වෙනස් කරන්න ඔය පස්සේ ගියානන්න ඕන. ඇත්ත වශයෙන්ම අමිහිරි දේ යටපත් කළා මම මිහිරි දෙයක් ලබන්න පුළුවන්. තේරෙනවද? මොකද බුදුරජාන් වහන්සේ කියනවා මේ ශාස්ත්‍ර 100%ක් වැරදි නැහැ කියලා. 100%ක් නිවැරදිත් නැහැ කියලා. ඒ නිසා ඒවයිත් ඇත්තක් තියෙනවා. ඒ නිසා මම අමිහිරි දේවල් වලට ගැටිලා, අසුන්දර දේවල් වලට ගැටිලා, අවලස්සන දේවල් වලට ගැටිලා නෝනා මම ලස්සන දේවල් සොයන්නේ අන්න සීලබුත කරා ගියා නම්, දේවාල පස්සේ ගියා නම්, පොල් ගහන්න ගියා නම්, එහෙම නැත්නම් මුදුන්ලීය වෙනස් කරන්න, උළුවස්ස වෙනස් කරන්න ගියා නම් නෝනා මට සුන්දර දෙයක් ලැබෙන්න තිබ්බා. එහෙනම් මං අද මෙතන නැහැ. මට ලස්සන දෙයක් ලැබෙන්න තිබ්බා. එහෙනම් අද මම මෙතන නැහැ. එහෙනම් නෝනා මට අමිහිරි දේවල් ලැබුණේ, අවලස්සන දේවල් ලැබුණේ, අසුන්දර දේවල් ලැබුණේ හේතුවක් නිසාමයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලැබුණ දේ සතුටෙන් පිළිගන්න කියලා. මං අද මෙතන ඉන්නේ මගේ ජීවිතයේ ලැබුණු අමිහිරි, කටුක, අසුන්දර, අවලස්සන දේවල් සතුටෙන් පිළිගත්ත නිසාමයි. ඒවා වෙනස් කරන්න මං ජ්‍යොතිෂයේ පිටිපස්සේ, එහෙම නැත්නම් වෙන වෙන ශාස්ත්‍ර විද්‍යාවන් පිටිපස්සේ ගියේ නැහැ. මං දැනගත්ත හේතුවක් නිසායි මට මේවා ලැබුණේ කියලා. එනිසා ඔබට තරහකාරයන් වැඩි නම්, ඔබට ද්වේෂ කරන අය වැඩි නම්, ඔබට විරුද්ධවාදීන් වැඩි නම් ඒක හේතුවක්මයි. ඔබට ලැබෙන දේ ඔබ බලාපොරොත්තු වෙන දේට වඩා අඩු දෙයක් නම් ඒකත් හේතුවක්මයි. ඒ හේතුව තුල නොනා මේ ජීවිතයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න අවශ්‍ය සාධක සැඟවිලා තියෙනවා. නමුත් අපි මොකද්ද කරන්නේ? ලැබුණ දේට අමිහිරි කියලා ගැටෙනවා, අසුන්දරයි කියලා ගැටෙනවා, අවලස්සනයි කියලා ගැටෙනවා. ඒවා වෙනස් කරන්න අන්නේ සීලවුත පස්සේ යනවා. ගිහිල්ලා ඒවා යම් ප්‍රමාණයකට අපි වෙනස් කරගන්නවා. වෙනස් කරගත්තාට පස්සේ නෝනා ඒ ලැබුණ දේ අපිට ආයිමත් කවදාකවත් නොලැබෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඔබට ලැබුණ දේ ඔබ ප්‍රතික්ෂේප කළොත් ඒ දේ අමිහිරි වෙන්න පුළුවන්, අසුන්දර වෙන්න පුළුවන්, අවලස්සන වෙන්න පුළුවන්. ඔබ ඒ දේ ප්‍රතික්ෂේප කළොත් නැවත කවදාකවත් ඒ දේ ඔබට නොලැබෙන්න පුළුවන්.